leasing. මේ දවස්වල හරි ප්‍රශ්නයක් තියෙනවානේ හැමදැරම leasing ගෙවා ගන්න බෑ. රජය කියපු සාහන දීලා තියෙනවා. සාහන දුන්නාට පස්සේ වුණාට සාහනේ ඒවයි ඔක්කොම පොලි එකතු කරලා ගන්නවා. ඒ වගේම ගොඩක් අයගේ leasing arrears වෙලා තියෙනවා. හැමතැනම bank seize කරන්න වාහන පස්සෙන් එලවනවා. මේ කියන්නේ leasing වල තියෙන worstම කාලේ තමයි මේ යන්නේ මේ period එකේ කියන එක තමයි මට හැමෝම දැන් වාහනයක් සීස් කරන්න. එහෙම නැත්නම් ලීසින් සමාගම කතා කරලා කියනවා ඔයාගේ ඇරියස් වෙලා තිනවා. දැන් ඔයා අපේ වාහනේ ගෙනලා බාර දෙන්න. ඔයාගේ වාහනේ බාර දෙන්න. ලීසින් වාරකේ ඇරියස්. මොකද්ද ප්‍රොසීඩියර් එක? කොහොමද එහෙම කිව්වම ගින් දෙන්න ඕනේද නැද්ද? මොකද්ද normal ප්‍රොසීඩියර් එක වාහනයක් බාර දෙන්න? වාහනයක ලීසින් ඇරියස් වුණාම දැන් මේක සමීර ඇත්තට මේ කාල සීමාව තුළ බහුල වශයෙන් සාකච්ඡා වෙන මාතෘකාවක්. මේ පැන්ඩමික් එකත් එක්ක. ඇත්තටම දැන් එක පැත්තකින් වාහනවල තියෙන එකම ලොකු බීතිකාවක් තමයි වාහනේ සීස් කරනවා කියන එක. එතකොට වාහනේ සීස් කිරීමත් එක්ක ඇත්තටම මේකේ ලීගල් ප්‍රොසීඩියර් ගැන හිම නැත්තම් නීතිමය කාර්යපටිපාටිය මොකක් වේද කියන එක ගැන ජනතාව තුළ භයානක භාවයක් නැත්තම් බීතිකාවක් තියෙනවා. හැබැයි අනෙක් අතට ගත්තට පස්සේ වාහනේ ගෙනල්ලා බාර දෙන්න කියලා කියනවා. දැන් මේකේ මූලික කාරණා වෙන්නේ සමීර ඇත්තටම දැන් වාහනයක් අපි ලීස් කරලා ගන්නවා කියන්නේ වාහනයක් කුලියට ගන්නවා කියන එක. එතකොට වාහනේ කුලියට ගනිද්දී අපි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එක ප්‍රකාරව කොන්දේසි අනුගමනය කරගෙන යන්නට ඕනේ. එතකොට ඒ කොන්දේසි ටික කරගෙන යන්න බැරි නම් අපිට වාහනේ බාර දෙන්නට පුළුවන්. හැබැයි වාහනේ බාර දුන්නට පස්සේ ගොඩාක් මිනිසුන්ට තිබෙන ගැටලු කාරණාවක් තමයි හැමෝම හිතන මේ ප්‍රශ්නේ ඉවරයි. ඔව්. දැන් වාහනේ මම බාර දුන්නා. එතකොට මට ලීසින් කම්පැනි එකත් එක්ක තියෙන සම්පූර්ණ ගනුදෙනු අවසන් වෙනවයි කියලා. ඔව්. දැන් මේ ආකල්පය ඇත්තටම වැරදි. මොකද හේතුව මේක මත මිනිසුන්ට ඊට පස්සේ ගෙදරට ලියුම් එනකොට මෙච්චර මුදලක් ගෙවන්න එහෙම ගෙව්වේ නැත්තම් නඩු දානවා කියන තැනට එනකොට තමයි මිනිසු කල්පනා කරන්නේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. මම වාහනේ ගිහිල්ලා බාර දුන්නා. දැන් ඇත්තටම මෙන්න මේ කාරණාව හරියට අවබෝධ කරගන්න ඕනේ සමීර. දැන් වාහනයක් ලීස් කරලා ගනිද්දී ලීසින් කම්පැනි එකෙන් වාහනේ මිලදී ගැනීමට අදාළ මුදලක් දෙනවා. එතකොට ඒ මුදල යම් කාල සීමාවක් තුළ කොන්දේසි වලට යටත්ව ගෙවන්න අපි එකඟ වෙලා ගිවිසුමක් අත්සන් කරනවා. එතකොට වාහනේ බාර දුන්නයි කියලා ගිවිසුම අවසන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගිවිසුමේ කාරණා අවසන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහිදී තියෙන බරපතල කාරණාව තමයි වාහනේ ලීසින් කම්පැනිකට බාර දුන්නට පස්සේ වාහනේ විකුණනවා. හැබැයි ඒ විකුණුවත් ඔවුන්ට අයවිය යුතු මුදල් අය කරගන්න නොහැකි වුණොත් එහෙම ඔවුන්ට සිදුවන්නා වලාභ අය කරගන්න අපිට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒක නිසා වාහනේ ගිහිලා බාර දුන්නට කමක් නැහැ. හැබැයි බාර දුන් පමණින්ම සම්පූර්ණයෙන්ම වගකීම අවසන් වෙනවයි කියන තැනට එන්න නම් එපා. මොකද ඒක වැරදි. හැබැයි ඊළඟ ප්‍රශ්න තමයි මේ කාරණාව තුළ මතුවෙන ලීසින් කම්පැනිකෙන් වාහනය අරගත්තට පස්සේ නැත්නම් වාහනේ ගිහින් දුන්නට පස්සේ මේ වාහනේ විකුණනවා. මොකද ඔවුන්ගේ මුදල් අය කරගන්න වාහනේ විකුණන. හැබැයි ඒ විකිණීම සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවිච්ච ගානට එහෙම නැත්නම් සෑහෙන ප්‍රමාණයක අඩුවට විකුණන්නත් පුළුවන්. හැබැයි එහෙම විකුණලා ඒ මුදල අපෙන් ණය කරගන්න ලීසින් කම්පැනි එකට හැකියාවක් තියනවද කියන එකත් එතනදි ප්‍රශ්නයක්. හැබැයි මෙතනදි විශේෂයෙන්ම පාරිභෝගික ණය පනත ඒත් එක්කම කල්බදු මූල්‍ය කරන පනත ගත්තොත් එහෙම කුලිසින්න කර පනතත් එක්ක ගත්තට පස්සේ එතනදී අපි සලකා බලන්න ඕනේ විශේෂයෙන්ම කල්බදු මූල්‍ය කරන පනත 23 වන වගන්තියට තියෙනුත් පාරිභෝගික ණය පනතේ 16.5 වගන්තියට තියෙනුත් ගත්තට පස්සේ අඩු මුදලකට එහෙම නැත්නම් මාකට් වැලියු එකට වඩා පල්ලෙහාට වාහනේ විකුණලා ඒකෙන් වන්නා වූ අලාභය අය කරගන්න කම්පැනිස් වලට හැකියාවක් නැහැ. ඒක නිසා මේ කාරණාවත් මතක තබා ගන්නට ඕනේ. මොකද මුදල අය කර ගැනීම සම්බන්ධව නඩු කටයුත්තකට පැන නැගුණාට පස්සේ මේ කාරණාව දැනගෙන ඉන්න ඕනේ. ඇත්තට මේකට විරුද්ධව එහෙම නැත්නම් අපි අපේ ස්ථාවරය ඉදිරිපත් කරන්න දැනගෙන ඉන්න ඕනේ.